අපි කනබොන දේවල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි හිතකර දෙයක් ආහාරයට ගත්තොත් ඒක අපේ සෞඛ්‍යයට හිතකර ලෙස බලපානවා. ඒ වගේම අපි අහිතකර දෙයක් ආහාරයට ගත්තොත් ඒක අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. අවාසනාවට වගේ මේ වගේ දේවල් වෙළඳ පොලේ ගන්න තියෙනවා. සර් වෙළඳ පොලේ කෑමට සුදුසුයි කියලා තියෙන ආහාරත් ඇත්තටම කෑමට සුදුසුයිද නැද්ද කියලා තීරණය කරන උන තැනකට අපි පත් වෙලා තියෙනවා. කොහොමද මෙහෙම වුනේ සර්? ඔව් ඇත්තටම මං හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඒක. අපි දැන් අපි අපේ ප්‍රධාන අවශ්‍යතා වලින් එකක්නේ ආහාර අපි දන්න විදියට. එතකොට අපි කන බොන දේවල් ගැන අපි දැනුවත්ද කියන ප්‍රශ්නේ අපි මුලින්ම හිතන්න ඕනේනේ. එතකොට අපි දැන් මොනවා හරි ආහාරයක් වෙළඳපොලින් මිලදී ගන්නකොට හරි ගෙදර හදා ගන්නකොට හරි අපි ඒක ගැන දැනුවත්ද මොනවද මේ අපි කන්නේ කියන එක ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ කියලා මං හිතන්නේ එහෙම තියෙන්න ඕනේ කියන එක මං විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා අපි මොනවා හරි කඩෙන් මිලදී ගන්නකොට ඒක ගැන පොඩි දැනුවත්භාවයක් තියෙනවා නම් පාරිභෝගික විදියට මං හිතන්නේ ඒක අපි අපි අතින් වෙන්න ඕනේ කාරණයක් මං හිතන්නේ. හැබැයි ඒක දැන් සුලභ අපි කියන්නේ සාමාන්‍ය පාරිභෝගිකය අතින් මං හිතන්නේ ඒ තරම් දුරට ඒ කාරණේ ඉෂ්ට වෙනවා කියලා. ගොඩක් වෙලාවට අපි දැන් මං ඔය හැම වෙලෙම කියන එකක් තමයි අපි වෙන මොනවා හරි භාණ්ඩයක් මිලදී ගන්න යනකොට දක්වන සැලකිල්ලවත් අපි ආහාරයක් මිලදී ගන්නකොට තියනවාද කියන කාරණේ. අපි ඒකේ තියෙන්නේ මොනවද මේකේ කියන්නේ දැන් මං කියන්නේ විද්‍යාත්මකව නෙමෙයි හැමෝට මේ සමහර විට ඒ දැනුම නැති වෙන්න පුළුවන්. නමුත් අවම වශයෙන් අපි මං මේ සරලව කියන්නේ අපේ කතාබහට ආරම්භයක් විදියට ලේබල් එකක් කියවලා ඒකේ තියෙන දේවල් ගැන අවබෝධයක් අරගෙන අපි මේ මොනවද ගන්නෙ අපි කන්නේ මොනවද කියන කාරණේ ගැන දැනුවත් නම් මං හිතනවා ඒක අපේ සෞඛ්‍යයට ගොඩක් හිතකරයි කියලා. මං හිතන්නේ මගේ කතාවත් එක්ක හැමෝම එකඟ වෙයි. මොකද පහුගිය වැඩි ඈතක් වුණේ මෑත අතීතයේ සිදුවෙච්ච සිදුවීමුත් එක්ක ආහාර සම්බන්ධව සිදුවෙච්ච සමහර සිදුවීම් එක්ක නිතර නිතර සුලභව ඒ වගේ සිදුවීම් නැවත නැවත සිද්ධ වුණා. ඒ කියන්නේ ආහාරවලට නොයෙකුත් ද්‍රව්‍ය එකතු වීම නිසා සිද්ධ වෙච්ච කාරණා අපි කියන්නේ දැන් ඒ කියන්නේ සෞඛ්‍යයට අහිතකර විදිහට. ඒක නිසා මං හිතනවා අපි ආහාර සම්බන්ධව මීට වඩා සැලකිල්ලක් දක්වන එක මං හිතන්නේ පාරිභෝගික විදියට අපේ වගකීමක් කියලා මට හිතෙනවා. බෙහෙතක් වුණත් වැරදි වෙලාවට ගත්තොත් විස වෙනවා. ආහාරවල විවිධ තත්ත්වයන් ආහාරවල ගුණාත්මක භාවය වැඩි කරන්න කියලා එකතු කරන රසායනික ද්‍රව්‍යත් වැරදි විදියට භාවිතා කරොත් ඒවත් අර විදියටම විස වෙනවා. සාපි වෙළඳ පොළට ආහාරමේ නිෂ්පාදනයක් නිකුත් කරද්දී අපිට බැරිද ඔය මේ එක එක අපි වෙළඳ පොළේ තියෙනවානේ එක එක නම් වලින් රසායනික ද්‍රව්‍ය මේ ඒවා එකතු කරන්නේ නැතුව අපිට සාමාන්‍ය විදිහට ආහාරයක් නිකුත් කරන්න බැරිද වෙළඳ පොළට? ඔව් දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි ඉස්සලාම හිතමු අපි ඇයි ආහාර නිෂ්පාදනයක් කරන්නේ කියලා. ඒ කියන්නේ අපි එතකොට ප්‍රධානම බලාපොරොත්තුව තමයි මේකේ කල් තියාගන්න එක. දැන් අපිට අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් එළවලු සහ පළතුරු දැන් අපි ඝර්ම කලාපීය රටක් විදියට විශ්ව ගොඩාක් එළවලු පළතුරු අපේ රටේ හදන්න පුළුවන්. එතකොට හැබැයි ඒ වුණත් අපි දන්නවා සමහර එළවලු පළතුරු තියෙනවා ඒවා එක කාලයකට විතරයි තියෙන්නේ වෙළඳපොළේ. සමහර කාලවලදී නෑ කන්න එකට හැදෙනවා කියලා අපි කියන්නේ. එතකොට සහ ඒත් එක්කම අපි දකින දෙයක් තියෙනවා සමහර එළවලු පළතුරු වෙළඳපොළේ එක කාලයකට ගොඩක් සුලභව තියෙනවා. එතකොට මිල ගොඩක් පහත වැටෙනවා. සහ ඊට පස්සේ අවාරය කියලා කියන කාලේදී වෙළඳපොළේ ඒ එළවලු පළතුරු අඩුයි සහ මිල ගොඩක් ඉහළ යනවා. අර ප්‍රයිස් ෆ්ලක්චුවේෂන් කියලා කියන්නේ ඉහළ පහළ යෑමක් තියෙනවා ඒවා වෙළඳපොළේට ලැබෙන ආකාරය අනුව. එතකොට දැන් ඕකෙදී අපිට දැන් අපි මේ කල් තියා ගැනීම කියන කාරණය එන්නේ උතෙන් දිනේ. එතකොට වැඩි වශයෙන් තියෙන කාලවලදී අපිට මේවා විවිධ පරිරක්ෂණ ක්‍රම කියලා කියන්නේ අපි ෆුඩ් ප්‍රිසර්වේෂන් ටෙක්නික්ස් පාවිච්චි කරලා කල් තියා ගන්න පුළුවන්. එතකොට සමහර විට මේක අවසන් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන නිෂ්පාදනයකට ගන්න අතරමැදි නිෂ්පාදනයක් විදිහට මේක කල් තියා ගන්න. උදාහරණයක් සරල උදාහරණයකට කිව්වොත් පළතුරු වැඩි කාලයකට අපිට පළතුරු පල්ප් එක හදලා කල් තියා ගන්න පුළුවන්. වෙන පසු කාලයකදී වෙන මොනවා හරි පළතුරු පල්පය ආශ්‍රිතව කරන නිෂ්පාදනයක් සඳහා උදාහරණයක් ජෑම් හදන්න වෙන්න පුළුවන් පෝඩියල් හදන්න වෙන්න පුළුවන්.
අර පළතුරු වැඩි කාලෙදී අපිට මේක තියාගන්න පුළුවන්. ඒ වගේම තක්කාලි වගේ එකක් අපි හිතුවොත් අපි දන්නවනේ සුලභ උදාහරණයක්නේ අපේ රටේ සමහර කාලේ නෝ තක්කාලි ඉතාම මිල පහළ වැටෙන කාලයක් විකුණ ගන්න බැරි කාලයක් වෙන. ඉතින් අපිට පුළුවන් නම් ඒ කාලෙදී මේක කල් තියාගන්න ක්‍රම භාවිතා කරලා කල් තියාගන්න පල්ප් එක එතකොට අපිට පුළුවන් මේක සෝස් වගේ නිෂ්පාදනයක් සඳහා හෝ වෙන නිෂ්පාදනයකට පසු කාලීනව පාවිච්චි කරන්න. ඉතින් ඔන්න ඔතෙනි තමයි දැන් ඔබ අහපු ප්‍රශ්නේ එන්නේ. එතකොට අපිට මෙන්න මේ කල් තියා ගැනීම කියන අවස්ථාවට එනකොට එතෙන්දී අපිට මේකට විවිධ ක්‍රියාකාරකම් කරන්න වෙනවා. ඒ කියන්නේ එක්කෝ රසායන ද්‍රව්‍ය දාන්න වෙනවා, එහෙම නැත්නම් වෙනත් ක්‍රම පාවිච්චි කරලා මේ දේවල් වැඩිපුර කාලයක් තියාගන්න පුළුවන් විදිහට සකසන්න වෙනවා. එහෙම නැත්නම් අගේ එකතු කරලා නිෂ්පාදන හදන්න වෙනවා. එතෙන්දී තමයි අපි මේකට විවිධ අපි ඒකට කියනවා ආහාර තාක්ෂණයේදී ආකලන ද්‍රව්‍ය කියලා, ෆුඩ් ඇඩිටිව්ස් කියලා. ආහාර ආකලන ද්‍රව්‍ය මේකට එකතු කරනවා. හැබැයි දැන් අපි මෙතෙන්දී වර්ධව වටහා ගත යුතු නැහැ මේ ආහාර ආකලන ද්‍රව්‍ය නරකයි කියන එක. මොකද මේවා දැන් ඒ කියන්නේ අනුමත ආහාර ආකලන ද්‍රව්‍ය මේකට එකතු කරන්න පුළුවන් නම් ඒක මං හිතනවා ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම ආහාර නිෂ්පාදනයකදී ආහාර වලට එකතු කරන්න පුළුවන් අනුමත ආහාර ආකලන ද්‍රව්‍ය පමණයි. එහෙම නැතුව උදාහරණයක් මම මේක පැහැදිලි කරන්න, අපි හිතමු මොන හරි වර්ණය ලබා ගන්න දාන දෙයක් නම් ඒක අනිවාර්යෙන් ආහාර සඳහා එකතු කළ හැකි වර්ණකයක් විය යුතුයි. එහෙම නැතුව වෙන අවශ්‍ය වෙන ප්‍රයෝජන සඳහා පාවිච්චි කරන වර්ණක ඒ සඳහා භාවිතා කරන්න බෑ. අන්න ඒ වගේ. එතකොට ආහාර ආකලන ද්‍රව්‍ය භාවිතා කරනවා නම් අපිට මේ தත්ත්වය බොහෝ දුරට මග අරව ගන්න පුළුවන්. නමුත් සමහර ආහාර ආකලන ද්‍රව්‍ය තියෙනවා දීර්ඝකාලීන භාවිතයේදී සෞඛ්‍යයට අහිතකර හානිදායක තත්ත්වයන් ඇති කරන. එහෙම දේවල් කලින් කලට එන විද්‍යාත්මක සොයා ගැනීම් ඔස්සේ අපිට දැනගන්න පුළුවන්. මොකද සමහර අවස්ථාවල අපි දන්නවනේ අතීතයේ පාවිච්චි කරපු ආහාර ආකලන ද්‍රව්‍ය වර්තමානයේ එනකොට භාවිතා කරන්න බැරි නීති තියෙනවා. දැන් එක උදාහරණයක් කිව්වොත් අපි අහලා තියෙනවා ඉස්සර සැකරින් කියලා එකක් තිබුණා. ආහාර ආකලන ද්‍රව්‍යයක් විදිහට භාවිතා කරපු එක, ආහාර පැණි රස ගන්නන්න භාවිතා කරපු එකක්. නමුත් දැන් වර්තමානයේ වෙනකොට සැකරින් කියන එක ආහාර ආකලන ද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන්න බැහැ, නීතියෙන් තහනම්. එතකොට සමහර වෙලාවට දැන් අපි අද භාවිතා කරන එකක් තව කාලෙකදී අපි හොයාගත්තොත් මේකේ මොනවා හරි අහිතකර බලපෑම් තියෙනවා කියලා. එතකොට ඒක ඉදිරියේදී සමහර විට ආහාර ආකලන ද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන්න බැරි වෙයි. ඉතින් අන්න ඒ ගැටලුව තියෙනවා. එතකොට ඒක නිසා තමයි කියන්නේ පුළුවන් තරම් කෘතීම ආහාර ආකලන ද්‍රව්‍ය වලින් තොර නිෂ්පාදනවල වැදගත්කම ඇත්තටම මෙතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ. නමුත් ප්‍රායෝගික ගැටලු තියෙනවා. එහෙම නැතුව ආහාර නිෂ්පාදන වෙළඳපොලේ හොයාගන්න අපිට අමාරුයි ඇත්තටම. සහ එහෙම තියාගන්න බැහැනේ ආහාර කල් තියාගන්න නම් කළ යුතු බොහෝ දේවල් තියෙනවා. එවෙන් එකක් තමයි ආකලන ද්‍රව්‍ය එකතු කරන එකත්. ඒ කියන්නේ අපි ප්‍රිසර්වේටිව්ස් කියන ඒවා, එහෙම නැත්නම් කල් තියාගන්න භාවිතා කරන ද්‍රව්‍ය. සහ ඊට අමතරව වෙන වෙන හේතු සඳහා, ඒ කියන්නේ වර්ණය ලබා ගන්න වෙන්න පුළුවන්, රසට වෙන්න පුළුවන්, කල් තියාගන්න වෙන්න පුළුවන්, ඔය වගේ බොහෝ හේතු සඳහා විවිධ රසායනික ආකලන ද්‍රව්‍ය ආහාරවලට එකතු කරනවා. ඉතින් මේක නීතියෙන් තහනම් දෙයක් නෙවෙයි. හැබැයි එතෙන්දී අපි දැනගත යුතු කාරණේ තමයි ඒ සඳහා භාවිතා කළ හැක්කේ ආහාර සඳහා අනුමත ආකලන ද්‍රව්‍ය පමණයි. අපි ෆුඩ් ග්‍රේඩ් කියලා එකට කියනවා. ෆුඩ් ග්‍රේඩ් කියන ඒ කියන්නේ ඒ ආකාරයට අනුමත වෙච්ච ආකලන ද්‍රව්‍ය පමණයි අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ආහාර නිෂ්පාදකයින්ට පුළුවන් රසායනික ද්‍රව්‍ය ආහාරවලට එකතු කරන්න. දැන් මෙහෙම මේ රසායනික ද්‍රව්‍ය එකතු කරද්දී අපිට මේ අහන්න ලැබෙනවා ආහාර අපහරණයට ලක් වෙනවා කියලා දෙයක්. එහෙමත් නැත්නම් ෆුඩ් ඇඩල්ට්‍රේෂන් කියලා දෙයක්. මොකක්ද මේ ෆුඩ් ඇඩල්ට්‍රේෂන් කියලා කියන්නේ? මොකක්ද එතනදී ඇත්තටම වෙන්නේ? ඇත්තටම මෙහෙමයි. දැන් ඔතන දැන් අපි ඉස්සලා කිව්වා ආහාර ආකලන ද්‍රව්‍ය නැත්නම් ඇඩිටිව්ස් කියලා. ඒත් එක්කම අපි දැන් සුලභව කතා වෙන දෙයක් තමයි ඔය ඇඩල්ටරේෂන් කියන එක, අපහරණ නැත්නම් අපමිශ්‍රණය කියලා කියනවා. එතකොට ඔතෙන්දී ඇත්තටම ඕක ප්‍රධාන ඕකේ අපි ඉගෙන ගන්නකොට අපි ඕකේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි එකතු කිරීම. අපිට මොනවා හරි දෙයක් ආහාරයට කියන්නේ නුසුදුසු එහෙම නැත්නම් ආහාරයේ ගුණාත්මේ බාලය වෙන විදිහේ මොනවා හරි දෙයක් එකතු කරන්න පුළුවන් ආහාරයට. ඒක එකක්. නමුත් ඇත්තටම ඔතෙන්දී එකතු කිරීම පමණක්ම නෙවෙයි, ඔය ඒ හා සමානම ඒක වෙන්න පුළුවන් ඉවත් කිරීම. ඒ කියන්නේ ආහාරයේ තියෙන ස්වභාවික සංඝටකයක් පාරිභෝගිකයා නොදැනුවත්ව පාරිභෝගිකයාට දැනුම් දීමකින් තොරව ඉවත් කරන්න පුළුවන්. ඒකත් ඇඩල්ටරේෂන් කියන ගණයටමයි වැටෙන්නේ. සහ ඊට අමතරව
ආදේශකයක් රීප්ලේස්මන්ට් කියන එක තියෙන සංඝටකයක් ඉවත් කරලා ඊට වඩා ගුණාත්මෙන් අඩු සංඝටකයක් ඒකට එකතු කරන්න පුළුවන් රීප්ලේස් කරන්න පුළුවන් ඔන්න ඔය කියන්නේ ආදේශකයක් විදියට ඔන්න ඔය කියන කාරණා තුනම ඇඩල්ටරේෂන් එහෙම නැත්නම් ඔය අපමිශ්‍රණ කියන යටතටම තමයි වැටෙන්නේ. ඉතින් ඒ වගේ සිද්ධි බහුකීය කාලේ ඇත්තටම අපි ගොඩක් දුරට දැක්කා මේ කතා බහ වුණා අපේ රටේ විතරක් නෙමෙයි අන්තර්ජාතිකව පවා මතක ඇති මෑත අතීතයේ ඔය කිරිපිටි සම්බන්ධව කීප අවස්ථාවක කතා වුණා. අපි මෙලමයින් ගැන කතා කරා, DCD ගැන කතා කරා. එතකොට මේ විදිහට ඇත්තටම ඒකෙදි ගොඩක් වෙලාවට දැන් අපි ඇයි මේක කරන්න කියලා හිතුවොත් මම පොඩි තව කාරණාවක් එකතු කරොත් දැන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට ව්‍යාපාරිකයෝ වැඩි ලාභ ලබා ගැනීම සඳහා මේ දේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් වල ඉල්ලුමට සරිලන සැපයීමක් නැති වුණාම වෙනත් බාල අමුද්‍රව්‍ය වගේ දේවල් ආදේශක වර්ග භාවිතා කරලා මේ ඔය කාරණේ කරන්න පුළුවන්. ඔය වගේ විවිධ හේතු නිසා එහෙම නැත්නම් නිෂ්පාදන වියදම අඩු කරන්න ප්‍රධාන වශයෙන්. එතන ප්‍රධාන ඕකේ අවසානයේ ඇත්තටම ලාභය කියන තැනට තමයි එන්නේ. ඉතින් ඒ වගේ ප්‍රධාන වශයෙන් ඔන්න ඔය කියන ආකාරවලට ආහාර ඇඩල්ටරේට් කරන්න පුළුවන්. ඇත්තටම ඒක සමහර අවස්ථාවලදී පාරිභෝගිකයාට දැනගන්න පුළුවන් අවස්ථා වගේම බැරි අවස්ථාත් තියෙනවා. කියන්නේ අපිට ක්ෂණිකව හඳුනා ගන්න බැරි සමහර දේවල් තියෙනවා අපිට. දැන් සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි හිතමු එළකිරි වගේ එකකට වතුර දාලා තිබ්බොත් සමහර ලාවට වෙන ක්‍රම භාවිතා කරලා ඒකේ රසායනික තත්ත්වයන් වෙනස් කරලා එහෙම නොතිබ්බොත් අපිට සමහර ලාට අඳුර ගන්න පුළුවන් කියමුකෝ අපි යෝග. නමුත් දැන් උදාහරණයකට කිරිපිටි වල DCD තිබ්බ එක පාරිභෝගිකයෙක්ට අඳුර ගන්න බැහැනේ. ඒකට විශේෂ විද්‍යාගාරයකට තේ පර්යේෂණ කරලා හොයා ගන්න ඕනේ මේකෙ මේක තියෙනවද නැද්ද කියන එක. ඉතින් අන්න ඒකයි එතෙන්දී බරපතලම කාරණේ. විශේෂයෙන් රසායනිකව මේ දේ වෙනකොට ඒ රසායනිකව මේකට දාන දේවල් හරි එහෙම නැත්නම් අන්නේ ඒ ආකාරයට ඇඩල්ටරේට් වුණොත් ඒක මං හිතනවා ඒ කියන්නේ මේ පාරිභෝගිකයාගේ පැත්තෙන් ලොකු අසාධාරණයක්. ඒක දැනගන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. ඒගොල් ඒ කියන්නේ පාරිභෝගිකයෙක් විදියට ඒක මොන හරි පසුකාලීන ප්‍රශ්නයක් වෙලා උදාහරණයක් විදියට ඒක දීර්ඝකාලීනව පරිහරණය කරලා සමාජයෙන් රෝගීන් හම්බෙලා හරි ඒ වගේ තත්ත්වයන් යටතේ තමයි පසුකාලීන තමයි අපිට මේක දැනගන්න හම්බෙන්නේ සමහර දේවල්. ඒක ඉතාම මම හිතන්නේ පාරිභෝගික විදියට ඇත්තනම ඒක ඒගොල්ලන්ටත් කරන අසාධාරණයක්. සහ මම හිතන්නේ ඇත්තටම අර දැන් අපි මොන දේ කතා කරත් සමහර ලාට ඔගේ තියෙනවනේ අර දැන් නීති තියෙනවා. මම හිතන්නේ අපිට ඒ ගැනත් කතා කරන්න පුළුවන්. නීතිම පමණක් නෙවෙයි ආහාර නිෂ්පාදකයෝ විදියට ඒගොල්ලන්ගෙත් වගකීමක් තියෙනවා. තමන් දෙන නිෂ්පාදනය සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පාරිභෝගිකය අතට පත් කරන එක. මම හිතන්නේ ඒගොල්ලන්ගේ වගකීමක් ඒක. සර් වෙළඳ පොළට නිකුත් කරන ආහාර නිෂ්පාදනවල ඇතැම් ගුණ වැඩි කරගන්න කියලා එක පැත්තකින් ඒවලට අනුමත රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒ වගේම සර් තවත් පැත්තකින් මේ එකතු කරන රසායනික ද්‍රව්‍ය නිසා ආහාර අපහරණයට ලක් වෙනවා. එහෙමත් නැත්නම් ෆුඩ් ඇඩල්ට්‍රේෂන් කියලා දෙයක් වෙනවා. සම එකතු කරන රසායනික වර්ග ಜಾති දෙකක්ද? මොකක්ද මෙතන තියෙන සම්බන්ධය සර්? ඔව් ඇත්තටම මට දැන් මට පැහැදිලි ඔබ කියන කාරණේ. දැන් අපි කිව්වා දැන් ආහාර ආකලන ද්‍රව්‍ය කියලා දෙයක් තියෙනවා සහ ඒත් එක්කම අපි කතා කරනවා දැන් මේ අපමිශ්‍රණය ඇඩල්ටරේෂන් කියලා. ඇඩිටිව්ස් සහ ඇඩල්ටරේෂන්. එතකොට ඔතෙන්දී දැන් අපි මම අර මුලින් කිව්වා වගේ ආහාර සඳහා අනුමත ආකලන ද්‍රව්‍ය භාවිතය කිසිසේත්ම නීතියෙන් තහනම් නැහැ. හැබැයි ඔතෙන්දී අර මම කිව්වා වගේ දැන් ඕකේ මෙන්න මෙහෙම කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි සමහර වෙලාවට මේවා දැන් අපි විශේෂයෙන් මම මේ කතා කරන්නේ දැන් අපි රසායනික ආකරණ ද්‍රව්‍ය භාවිතා කරනකොට තියෙන තත්ත්වයන් ගැන. එතකොට මේ වගේ අනුමත වර්ග වගේම මේ වගේ සමහර අවස්ථාවල තියෙනවා අනුමත ප්‍රමාණය කියන එක ඉතාම වැදගත්. සමහර ලාවට දැන් අපි මේවා සීමාව ඉක්මවා දැම්මොත් එහෙම දැන් උදාහරණයට කල් තියාගන්න ආහාරයක් කල් තියාගන්න භාවිතා කරන රසායන ද්‍රව්‍යයක් අපි ඒක අනුමත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ආහාරයට එකතු කරනවා. එතකොට වෙන්නේ අර පාරිභෝගිකයාට අවශ්‍ය ඒ කියන්නේ ශරීරගත විය යුතු ප්‍රමාණයට වඩා ඒ කියන්නේ ශරීරයට අහිතකර ප්‍රමාණයක් ශරීරගත වෙන්න පුළුවන්. මේක නිරන්තරයෙන් වුණොත් එහෙම එතකොට දීර්ඝකාලීනව සහ සමහර ලාට කෙටි කාලීනව වුණත් සමහර ගැටලු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ තත්ත්වයකදී මේක ඇඩල්ටරේෂන් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් අපි දැන් ආහාර සඳහා අනුමත ආකලන ද්‍රව්‍ය වුණත් ඒක අනිසි ලෙස භාවිතා කරනවා නම් ඒක ඇඩල්ටරේෂන් එකක් වෙන්න පුළුවන්. නිරාස එයාසෙම එයා එහෙම වෙනවා. සහ ඊට අමතරව අපි ඉස්සෙල්ලා කතා වෙච්ච විදිහට සමහර ලාවට ආහාර සඳහා අනුමත නැති
වෙන රසායන ද්‍රව්‍ය හෝ මොනියම් හෝ සංඝටකයක් එකතු කිරීම අනිවාර්යයෙන්ම එකතු කිරීම හෝ මම අර ඉස්සලා කියපු කාරණා තුනම එකතු කිරීම ඉවත් කිරීම හෝ රීප්ලේස් කිරීම වෙන ආදේශකයක් යෙදීම කියන ওই කාරණා ඔක්කොම ඇඩල්ට්‍රේෂන් කියන යටතට තමයි වැටෙන්නේ. ඇත්තට මෙහිදී වැදගත්ම දේ තමයි මම මේ මෙතෙන්දි මේ දෙයත් එකතු කරන්නම් අපේ ආහාර පනත කියලා එකක් තියෙනවා. මම හිතන්නේ සමහරු දන්නේ නැතුව දැන් විවිධ අනපනත් තියෙනවනේ රටේ. එතකොට ආහාර වලටත් ආහාර පනත කියලා එකක් තියෙනවා. අපේ රටේ 1980 හදපු ආහාර පනත කියලා. ඊට පසුකාලීනව ඒ සඳහා අපි කියන්නේ මොනවද යමුණු ඇමෙන්ඩ්මන්ට්ස් උත් ඇවිල්ලා තියෙනවා 2011 දි ඇමෙන්ඩ්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා ආහාර පනතට. එතකොට මේකේ තියෙනවා මේ පාරිභෝගිකයා සඳහා ඒ කියන්නේ තියෙන්න ඕනේ පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න කොහොමද කියන කාරණා ටිකත් මේ ආහාර පනත යටතේ තියෙනවා. ආහාර පනත කියන එක යටතේ ඇත්තටම මෙහෙමයි. ආහාර පනත යටතේ අපිට පාරිභෝගිකයාට ඇත්තටම සමහර වෙලාවට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේකේ විවිධ ස්ථානවලින රාජ්‍ය නිලධාරීන් මේ සඳහා මැදිහත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැකලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අපි අහලා තියෙනවානේ ගොඩක් වෙලාවට ජනමාධ්‍ය හරහාම විවිධ වැටලීම් කරනවා මේ ආහාර සම්බන්ධව. ඒගොල්ලන්ට විරුද්ධ කියන්නේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා. ආහාර නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙළඳ මහතුරු වෙන්න පුළුවන්, ඒ වගේ අයට. අන්න ඒ වගේ නීතිමය රාමුවකුත් මේකේ තියෙනවා. නමුත් මං හිතන්නේ නීතිමය රාමුවට අමතරව මේකට සම්බන්ධ සියලුම අපි කියන්නේ පාර්ශවකරුවෝ ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ වගකීමක් තියෙනවා මේකට. ඇත්තටම ඒ සම්බන්ධ වෙන්නේ නිලධාරි මණ්ඩලය සහ ඊට අමතරව ආහාර නිෂ්පාදකීන්ට වගකීමක් තියෙනවා පැහැදිලිව මේ සම්බන්ධව. සහ ඊට අමතරව අපි කියන්නේ මේක සඳහා සයන්ටිෆික් කමියුනිටි එකට ඇත්තටම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වගේ පිරිස්වලට මේ සඳහා වගකීමක් තියෙනවා. ඒ දේවල් ගැන වාර්තා කරන්න හොයලා බලලා සහ ඒ සියල්ලම එක්ක අවසාන වශයෙන් පාරිභෝගිකයෝ වන අපි අපිටත් ඒ සඳහා වගකීමක් තියෙනවා. අපිත් මේ සඳහා මේ පිළිබඳ දැනුවත් ඉඳීම සහ එවැනි තත්ත්වයන්ට අපි ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියන කාරණේ සම්බන්ධ. අපි වෙළඳපොළෙන් ආහාරයක් මිලදී ගද්දී ඒ ආහාරයේ ප්‍රමිතිය ගැන යම් කිසි හෝ අවබෝධයක් ලබා ගන්න තියෙන එකම සාධකය ඒ ආහාරයේ ඇසුරුම ලේබල් එක. අපිට පුළුවන්ද මේ ආහාරයක තියෙන ඇසුරුම එහෙම නැත්නම් ලේබල් එක අපිට පුළුවන්ද මේ ලේබල් එක කියවලා ඇත්තටම මේ ආහාරය හිතකර එකක්ද අහිතකර එකක්ද කියලා තීරණය කරන්න? ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් දැන් අපි දන්නවා ආහාර පනතේ සහ ඒ තියෙන නීති රෙගුලාස් වලට අනුව ආහාරයක් ඇසුරුම් කරලා අලවි කරනවා නම් අනිවාර්යයෙන් මේකට ලේබල් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒකේ සමහර අපි දන්නවා තොරතුරු ප්‍රමාණයක් ගැබ් වෙලා තියෙනවා මේ ලේබල් එක. එතකොට දැන් අර මං අර මුලින්ම කියපු තැනට යනවා නම් අපි හිතන්න ඕනේ පාරිභෝගික විදිහට අපි මේකේ තියෙන දේවල් බලනවාද කියවලා තියෙනවාද කියන කාරණේ අපිම ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට මං කියන්නේ නැහැ දැන් ඔබ අහපු ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙනවා නම් මේකේ තියෙන දේවල් වල දැන් එතෙන්දී වැදගත්ම දේ තමයි නිෂ්පාදකයා. එතකොට මේකේ නිවැරදි තොරතුරු දීලා තියෙන්න ඕනේනේ. දැන් නීත්‍යානුකූලව නම් එයා නිවැරදි ආකාරයට ලේබල් එකක් හදනවා නම් ඒකේ කිසිම අසත්‍ය තොරතුරක් තියෙන්න බෑ. ඒ සඳහාත් නීති තියෙනවා. අපේ රටේ තියෙන නීති ආහාර පනත යටතේ තියෙන නීති රෙගුලාසි වල ලේබල් එකක් හදන්න ඕනේ කොහොමද කියන කාරණේත් අන්තර්ගතයි. එතකොට ලේබල් එකක් හදනකොට ඒකේ තියෙන්න ඕනේ කාරණා මොනවද කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි නිවැරදිව සකසපු ලේබල් එකක් බැලුවොත් අපිට ඒ ආහාරය ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මං කියන්නේ දැන් ඒක ගැන විද්‍යාත්මක දැනුමක් නැති කෙනෙක්ට වුණත් ඒක කියවලා මේකේ මොනවද තියෙන්නේ අඩංගු ද්‍රව්‍ය කියලා කොටසක් අපි දැකලා තියෙනවා, ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා තියෙන්නේ. එතකොට මේකට දාලා තියෙන දේවල් ටික එතනින් බලා ගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න දේවල් ටික මිල වගේ දෙයක්, මේකේ තියෙන බර නැත්තම් පරිමාව වගේ දේවල්, ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනය, නිෂ්පාදිත දිනය, ඔය වගේ දේවල් අපි කොහොමත් බලනවානේ, දන්නවානේ. ඕකේ මට හිතෙන විදිහට නම් වැදගත්ම කොටස තමයි ඔය අන්තර් අඩංගු ද්‍රව්‍ය කියන කොටස. ඒ ගැන අවබෝධයක් තියෙනවනම් ඒතොර මේකේ තියෙන්නේ මොනවද කියන කාරණේ ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට හැබැයි ඔතෙන්දිත් අපි දැකලා තියෙනවා ඔය ලේබල් වල තියෙනවා මේ අර INS International Numbering System කියලා එකක් තියෙනවා ඔය ආකලන ද්‍රව්‍ය වලට. අපි අර ඉස්සෙල්ලා කතා කරපු ආකලන ද්‍රව්‍ය. එතකොට ඉංග්‍රීසි අකුරු
INS කියන අකුරු තුන සහ ඉලක්කම් තුනකින් සමන්විත අංකයක් සමහර ලාවට තියෙන්න පුළුවන් සම්පූර්ණ නම ලියන්න නැතුව ඒ ආකන්දරවෙ මොකද්ද කියන එක. ඒතකොට එවැනි අවස්ථාවක සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට මේකේ තියෙන්නේ මොකද්ද කියන එක මේ ඉලක්කම් ටික දිහා නැත්නම් මේ INS නම්බර් එක දිහා බලලා අඳුරගන්න අපහසුයි. ඒ කියන්නේ ඒක ඒ ගැන අවබෝධයක් දන්න තියෙන කෙනෙක්ට තමයි ඒක දැනගන්න පුළුවන්. සමහර ලාවට සම්පූර්ණ නම්ම ලියලා තියෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි නමම ලියලා තියෙන අවස්ථාවක් තිබුණත් ඒ ගැන අවබෝධයක් නැති කෙනෙක්ට මේක මොකටද පාවිච්චි කරන්න කියන එක අපිට අවබෝධ කරගන්න අමාරුයිනේ. හැබැයි ඔය සියල්ල අතරේ මං හිතන්නේ පාරිභෝගික විදිහට අපි ටිකක් මේ ගැන දැනුවත් නම් ලේබල් එකක් කියවලා අපි මිලදී ගන්න සූදානම් වෙන ආහාරය මොන වගේ එකක්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සහ ඔයිට අමතරව දැන් විශේෂයෙන් පහුගිය වකවානුවේ අපේ වෙච්චාර දැන් අපි දන්නවා දැන් මේකේ තියෙන සීනි ප්‍රමාණය වගේ දේවල් ලුණු මේද ප්‍රමාණය වගේ දේවල් වලට අලුතෙන් නීති පැන වුණා. මේ මං හිතන්නේ අපි කවුරුත් ඒ ගැන දැනුවත් අර වර්ණ තුනකින් අඩංගු වෙනවානේ. දැන් අර ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක කිලත් කියන්නේ අපි දැන් රතු කහ සහ කොළ වර්ණ වලින් මේකේ තියෙන සීනි ප්‍රමාණය මේද ප්‍රමාණය සහ ලුණු වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඒතකොට ඒ වගේ දේවල් ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම මං කියන්නේ දැන් මේ දේවල් ලේබල් එක තියෙන්නේ අපිට බලන්න පාරිභෝගිකයාට මිලදී ගන්න කලින් මේක කියවලා තමන් මේ මිලදී ගන්නෙ මොකක්ද කියන එක දැනගැනීමේ අයිතියක් තියෙනවනේ පාරිභෝගිකයාට. ඒක නිසා ඒක ඒ ඒක එහෙම නොකරනවා නම් මං හිතනවා පාරිභෝගික විදියට අපි අතින් වෙන වැරද්දක් ඒක. ඒක අපි නිවැරදි කරගත යුතුයි. අනිවාර්යයෙන්ම අපි දෙයක් මිලදී ගන්නකොට ඒකේ ඒ ආහාර ද්‍රව්‍ය මොනවද තියෙන්නේ කියන එක දැනගැනීම අපේ අයිතියක් සහ ඒක වගකීමක් විදියට අපි හිතනවා නම් මං හිතනවා අපි එතකොට මං හිතනවා ස්වභාවයෙන්ම ටිකක් කල් යනකොට පාරිභෝගිකයා වඩා දැනුවත් වෙනවා. එතකොට අපි සමහරවිට උත්සාහ කරනවා සංසන්දනය කරන්න. දැන් අපි එහෙම දේවල් කරනවානේ. මොකද දැන් අපි වෙළඳපළට ගියාම එකබ වාණ්ඩෙන් ඕනතරම් දේවල් තියෙනවානේ. දැන් අපි සරලව කිව්වොත් නිකන් සුපර් මාකට් එකක් ගියොත් අපිට ගන්න අවශ්‍ය අවශ්‍ය ද්‍රව්‍ය එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවානේ වෙළඳපළේ. එතකොට අපිට පුළුවන් ඔය ලේබල් එක හරහා මේවා සංසන්දනය කරන්න. මේ හැම එකෙම තියෙන එකම දේවල් දා මේකේ මේ දේ තියෙන හැබැයි අර එකම නිෂ්පාදනයේ මේකේ මේක දාලා නැහැ. එතකොට ඒකෙන් මොකද අන්න ඒ වගේ අවබෝධයක් මම කියන්නේ. දැන් මේක කෙනෙක් හිතයි දන්නේ දැන් ඒ කියන්නේ මේක බලන කෙනෙකුට හිතුනොත් එහෙම දැන් සමහර ලාවට කෙනෙක්ගේ විශේෂයක වුණාට තමන්ගේ විශේෂයක නෙවෙයි නම් එහෙම උනන්දුවක් නැහැ කියන එක. නමුත් මං අර මුලින්ම කියපු තැනට ආයෙත් එන්න ඉතින් හැබැයි අපි ඔය උනන්දුව තියෙනවා අපේ වෙන දේවල් වලට ආහාර වලට නැති වුණාට. ඒක නිසා මං හිතනවා අපි ආහාර ගැන ඒ ඒ ඒ වගකීම අපිට තියෙන්න ඕනේ කියලා. අවසානයේ වැදගත්ම දේ අපේ වැඩිහිටියන් තරුණ තරුණයින් දූ දරුවන් මේ හැමදෙනාම ඇත්තටම ආහාරයට ගැනීමට සුදුසු ආහාර පමණක් පරිභෝජනය කිරීම. සමයි වෙළඳපොලේ තියෙන ආහාරවල හිතකර අහිතකර බව යුරෝපීය රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ රටවල් වල බහුලව දකින්න ලැබෙනවා. ඒකට හේතුව මේ ලංකාවේ වගේ රට ලංකාව වගේ රටවල් වල ඉන්න පාරිභෝගිකයන්ගේ තියෙන මේ උනන්දුව මදිකමක්ද සර්? මේ 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 ලේබල් එක කියවන්න ඒකෙ තියෙන වගකීම අඩුකමක්ද සර්? ඔව් දැන් ඇත්තටම ඔබ අහන විදිහට එක සැරේම මේකට ඕ කියලා උත්තරයක් දෙන්නත් බෑ හැබැයි නෑ කියන්නත් බෑ. ඒකේ මං හිතන්නේ පැති කීපයක් තියෙනවා. ඇත්තටම ඔබ කිව්වා වගේ සමහර ලාවට අපි දැන් දියුණු රටවල ගත්තොත් එහෙම මේ වගේ ප්‍රශ්න සාපේක්ෂව අඩුයි වෙන්න පුළුවන්. ඇත්තටම එකක් පාරිභෝගික දැනුවත් සහ ඒකත් එක කාරණයක් තමයි. සහ ඇත්තටම මට කියන්න අමතක වෙච්ච එකක් අපි ගොඩක් වෙලාවට දැන් ආහාර නිෂ්පාදනත් එක්ක කතා කරන දේ අපි තත්ත්ව සහතික වගේ දේවල්. එතකොට දැන් අපි දන්න දේවල් තියෙනවානේ අපේ දැන් ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ තියෙනවා සහ ඊට අමතරව වෙන ජාත්‍යන්තර තත්ත්ව සහතික තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ආහාර නිෂ්පාදන වලටත් තියෙනවානේ. එතකොට සමහර දැන් මේ දේවල් ගැනත් අපි ටිකක් හරි අවබෝධයක් දැන් මම මේකෙන් කියන්නේ සමහර වෙලාවට සමහර පාරිභෝගිකයෝ චෝදනා කරන අවස්ථාවලුත් තියෙනවා. සමහර දේවල් තත්ත්ව සහතික වලින් සියල්ලම ඒ කියන්නේ තීරණය කරන්න බැහැ කියන කාරණේ.
නමුත් අපි කොයි දේ එහෙම කතා කරත් මේ දේවල් ගැන පාරිභෝගික විදියට අපිට අවබෝධයක් තිබීම ඉතාම වැදගත්. මොකද මම අර මුලින් කිව්වා වගේ මේක ආහාර නිෂ්පාදකයෝ ඊට පස්සේ මේකේ නීති සම්පාදනය කරන අය සහ ඒ නීති ක්‍රියාත්මක කරන්න ඉන්න නිලධාරීන් සහ පාරිභෝගිකයෝ විදියට අපි ඔය සියලු දෙනාගේම අවබෝධය සහ ඒ ඒ ඒ සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් තියෙනවා මේ මේ සම්බන්ධව තමන්ගේ කොටස නිවැරදිව කරන්න. එහෙම වුණොත් මං හිතෙනවා මේ මේ ගැටලු අවම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම කාලෙන් කාලට අපි මොකක් හරි ප්‍රශ්නයක් අහම ඒක ගැන මාධ්‍යවලුත් කතා කරනවා අපිත් කතා කරනවා ඊට පස්සේ ඒක ඉවරයි තව අවුරුද්දකින් දෙකකින් ආය ඊට ඒ සමාන ප්‍රශ්නයක් නැවතත් මතුවෙනවා. ඒක නිසා මං හිතනවා මේ පාරිභෝගිකයෝ විදිහට අපේ වගකීමක් තියනවා ගුණාත්මයෙන් යුත නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති කිරීමට. මං හිතන්නේ හෙට දෙන ඕන දෙයක් ගන්න නැතුව ඒ සඳහා අපෙන් ඉල්ලුමක් පාරිභෝගිකයෝ විතර අපිට පුළුවන් නම් ඩිමාන්ඩ් කරන්න ගුණාත්මයෙන් වැඩි නිෂ්පාදනයක්. එතකොට නිෂ්පාදකයාට සිද්ධ වෙනවා ඒ නිෂ්පාදනය වෙළඳපොළට දාන්න දෙන්න. ඉතින් ඒ නිසා පාරිභෝගිකයෝ එතකොට එහෙම කරන්න පාරිභෝගිකයා ගැන දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. පාරිභෝගිකයා ඒ නිෂ්පාදන ගැන මනා අවබෝධයක්කින් යුතුව ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අර ගුණාත්මයෙන් අඩු නිෂ්පාදන වෙළඳපළින් ප්‍රතික්ෂේප කරන්න. එතකොට තමන්ට පුළුවන් වඩා හොඳ නිෂ්පාදනය මිලදී ගන්න. ඉතින් ඒ සඳහා යම් අවබෝධයක් දැනීමක් පාරිභෝගිකයාට තිබිය යුතුයි කියන තැන තමයි මමත් ඉන්නේ. මං හිතන්නේ හොඳටම ප්‍රමාණවත් පහුගිය ඒ කියන්නේ මේ මෑත අතීතයේ අපි අවට සිදුවෙච්ච සිදුවීම් හරහා අපි උනන්දුවෙන් ඒ දිහා බැලුවා නම් මං හිතනවා ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ සම්බන්ධව. අපි මොන වගේ දේවල්ද ප්‍රතික්ෂේප කරන්න ඕනේ, මොන වගේ දේවල්ද ලබා ගන්න ඕනේ කියන කාරණේ ආහාර සම්බන්ධව. මං හිතන්නේ ඒක නිරන්තරයෙන්ම කිව්වත් කතා කරත් මං හිතන්නේ සමහර වෙලාවට ඒ කෙටි කාලීනව ඒක අපි අපහු අමතක කරනවා. ඉතින් ඒක නිසා ඒ ගැන අර අවදියෙන් ඉන්නවා නම් මං හිතන්නේ ඒ ගැන උනන්දුවක් තියෙනවා නම් මං හිතනවා අපි පාරිභෝගිකයෝ විදිහට අපිට පුළුවන් කියලා මේ මේ ඒ தত্ত্বය ඇති කරන්න වෙළඳපළේ. ඒක නිසා අර මම අර මුලිනුත් කිව්වා වගේ මේකේ තියෙන සියලුම පාර්ශ්ව කරුවන්ට වගකීමක් තියෙනවා ඒ සඳහා දායක වෙන්න. ඉතින් මේක නීති සහ අනපනත් වලින් විතරක් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඒක නිසා හැමෝගේම වගකීමක් තමයි තමන්ගේ කොටස නිවැරදිව කරන එක. Read the article written on this interview and the Full Harvest magazine. Link in the description below.